පුතේ tuition.lk web අඩවිය ට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අපගේ tuition.lk web අඩවිය තුලින් ඔයාලට 6 සිට 11 වසර දක්වා සියලු විෂයන් වලට අදාළව ප්‍රශ්න පත්‍ර සහ ඒවට පිළිතුරු සහ videos මගින් තවත් උඩටත් ඒ ප්‍රශ්න සාකච්ඡා කිරීම කරනවා. ඉතින් ආරාධනා කරනවා tuition.lk web අඩවියට register වෙන්න. register වෙලා ඔයාලත් මේ ප්‍රශ්න පත්‍ර කරන්න සහ ඒවට පිළිතුරු ලබා ගන්න කියලා. ඉතින් දරුවනේ අද අපි කතා කරන්නේ නවවෙනි පාඩම 11 වසර ශ්‍රේණියේ නවවෙනි පාඩම මල් ක්‍රීඩාවල ධාවනිසම් පිළිබඳ හදාරමු කියන පාඩමේ තවත් ප්‍රශ්නයකට තමයි අපි යන්නේ. අපි කලින් වීඩියෝ එකෙත් මේ ප්‍රශ්නේ කතා කළා. ඒකේ ඊළඟ කොටස තමයි අපි මේ යන්න හදන්නේ. මේකේ තියෙන්නේ ඊළඟට 3යි 4යි කියන පාඩම මේ ප්‍රශ්න දෙක ඔයාලගේ දෙවනි ප්‍රශ්نين ඇහුවේ ධාවනිසම් ආරම්භ කරන ක්‍රම ක්‍රම දෙකක් තියෙනවා. ඒ ක්‍රම දෙක සහ ඒ ක්‍රම දෙකෙන් ආරම්භ කරන ධාවනිසව් මොනවද කියලා මේ පළවෙනි ප්‍රශ්න දෙකෙන් ඇහුවේ. ඉතින් දැන් තුන්වෙනි ප්‍රශ්نين අහන්නේ ඉහත නම් කරන ලද ඇරඹුම් ක්‍රම ඉගෙනීමේදී ඔබ කරන ලද ක්‍රියාකාරකම්. ඇරඹුම් ක්‍රම දෙකයි හිටි ඇරඹුම සහ කුඩු ඇරඹුම. මේ ඇරඹුම් ක්‍රම ඉගෙන ගනිද්දී කරන ක්‍රියාකාරකමක් පහදන්න තියෙන්නේ. අපි ක්‍රියාකාරකමක් ලියමු. මං ක්‍රියාකාරකමක් කියන අපි මෙහෙම කරනවා. ශරීරයේ ස්ථාන දෙකක් පොළවේ ස්පර්ශ වෙන විදිහට තියලා ආරම්භක සංඥාවට දෙන්නම් සංඥාවට මීටර 20ක් ඉස්සරහ දුර. ලියමු. ශරීරයේ ස්ථාන දෙකක් ස්ථාන දෙක පොළවේ ස්පර්ශ වෙන පරිදි වන පරිදි දෙනු ලබන සංඥාවට 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 මීටර 20ක් මීටර 20ක් ඉදිරියට දිවීම මේ විදිහට ශරීරයේ ස්ථාන තුනක් ඊළඟ හතරක් පහක් හයක් පොළවේ ස්පර්ශ වෙන පරිදි පරිදි සිට දෙනු ලබන සංඥාවට මීටර 20ක් දිවීම මේක තමයි කරන්න එක ක්‍රියාකාරකම් පහදන්න මේ විදියට ඊළඟට දරුවනේ තරඟ අවසානයේදී ක්‍රීඩකයෙකු විසින් අනුගමනය කළ යුතු කරුණක් තරඟ අවසානයේදී අවසානයේ වේගනේදී කියන්නේ අවසානයේදී අනුගමනය අනිවාර්යෙන් අනුගමනය කරන්න ඕනේ මේ කරුණක් තමයි අපි තරඟ අවසානයේ තියෙන අවසාන රේඛාව තියෙනවනේ මේ අවසාන රේඛාව සහ අවසාන රේඛාව ඇතුල් ධාරය සහ ඊට ඒත් එක එකේලේ තියෙන සිරස්තලය පසු කරන්න ඕනේ. බලමු. තරඟ අවසානයේදී අවසාන රේඛාවට අවසාන රේඛාවේ ඇතුල් ධාරය තුල් ධාරය හා ALA ඇති සිරස් තලය පසු කළ යුතුය. මම හිතනවා ඔයාලට ධාවන ඉසව් පිළිබඳව මේ වගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න ලියා ගන්න පුළුවන් ඇති කියලා. ඉතින් තවත් දවසක අපි තවත් පාඩමකින් හමු වෙමු. ඒත් එක්ක ඔයාලට ආරාධනා කරනවා tuition.lk web අඩවියත් එක්ක රැඳී සිටින්න කියලා.